අයිබෝවන් අපි සුපුරුදු විදිහට ආරම්භ කරන්නට සූදානම් වන්නේ සිවිල් කතිකාව. අපි කතා බහ කරන්නට අදත් සූදානම් වෙමින් ඉන්නවා මේ සිවිල් සමාජයේ ඔබට ඉතාමත්ම සමීප වෙච්ච මාතෘකාවක් පිළිබඳව අපි පහුගිය සතියේ වැඩසටහනට පෙර වැඩසටහන් කීපයක්ම වෙන් කරේ මේ කාලයේදී වැඩියෙන්ම කතා බහට ලක්වන මාතෘකාවක් පිළිබඳව. අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා බහ කළා. ඒ වගේම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැත්තම් ගෙන එන්නට නියමිත මේ මැතිවරණ ක්‍රමයේ වෙනස පිළිබඳවත් අපි වැඩසටහන් කීපයකදී කතා කරා. අදත් අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ මේ මැතිවරණ ක්‍රමයේ වෙනස නැත්තම් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවම තමයි. මේක බොහොම දැන් මේ වන විට ප්‍රායෝගිකව අපි අරගෙන බැලුවොත් එහෙම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශපාලනික වශයෙන් තියෙන තත්ත්වය පිළිබඳව රටේ ඉන්න සෑම කෙනෙකුටම සිවිල් සමාජය නියෝජනය කරන ඔබට යම් දැනුමක් තිබෙනවා. මේ පිළිබඳව මතවාද, මතභේද, ඒ වගේම යෝජනා චෝදනා, විවිධ අදහස් පළවෙමින් පවතිනවා දිනෙන් දිනම. ඒ කෙසේ නමුත් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් නිවේදනයක් දක්වා ගෙන එන්නට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. ඒ අනතුරුව දැන් යළිත් මේක පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඉතින් අපි දැන් මේ කතා බහ කරන්නට සූදානම් වන්නේ මේ මැතිවරණ ක්‍රමයේ වෙනස නැත්තම් මේ සංශෝධනය කෙබඳු ආකාරයකින් සිදුවිය යුතුද? ඇයි සංශෝධනයක් සිදුවිය යුත්තේ මැතිවරණ ක්‍රමය තුළ? මේ සංශෝධනයේදී මේ සංශෝධනයන්ට අදාළව තීන්දුව තීරණ ගන්න නැත්තම් මේ පිළිබඳව සාකච්ඡා කරන මේ සංශෝධනයන්ට අදහසුදස් දක්වන පාර්ශ්වයේ පමණක්ද මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම පිළිබඳව සංවේදී විය යුත්තේ? ඇයි ඔබට ඒ පිළිබඳව සංවේදී වන්නට බැරි සහ ඔබ දැනගත යුතු ඇතම් දේවල් පිළිබඳව දැනගැනීමට ඔබට තියෙන අයිතිය සම්බන්ධයෙන් අපි යම් ගරු කිරීමක් කරමින් තමයි අද මේ සාකච්ඡාව පවත්වන්නට කටයුතු සූදානම් කරේ මේ සිවිල් කතිකාව තුළින්. අපි අදත් ආරාධනා කරා මේ පිළිබඳව කතා බහ කරන්නට විද්වතුන් දෙදෙනෙකුට මේ මැදිරියට. අපිත් සමග ව්‍යවස්ථා සංශෝධනයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සිටම මේ ව්‍යවස්ථා පිළිබඳ කාරණාවලදී අපිත් එක්ක එකතු වෙලා කතා කරපු ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ සවෘතිගෙන්ගේ සංගමය නියෝජනය කරන හිටපු විගණකාධිපති සරත් මායදුන්නේ මහතාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ සහ වෘතිගෙන්ගේ සංගමය නියෝජනය කරන නීතිඥ ජයන්ත දොළවත්ත මහත්මයාත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අපේ කතිකාවට. අපි ඔබ දෙදෙනාගෙන්ම මම කැමති සරත් මායදුන්නේ මහත්මයාගෙන් මේ කතිකාව ආරම්භ කරන්නට. අපි මුලින්ම පැහැදිලි කරගත යුතු කාරණයක් තිබෙනවා. මේ අපි කතා කරන මැතිවරණ ක්‍රමය අදාළවන්නේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට. රටේ විවිධ මැතිවරණ තියෙනවා. නමුත් අපි මේ සංශෝධනයක් ගෙන එන්නට සූදානම් වන්නේ සහ මෙතෙක් කාලයක් සංශෝධනය වුණා නම් සංශෝධනය වුණේ මේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය තමයි. ඇයි අපි මූලිකවම අවබෝධ කරගත යුතුයි මායදුන්නේ මහත්මයා, පාර්ලිමේන්තුවක් මොකටද කියන කාරණය? පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ මොකටද කියන ප්‍රශ්නේ මං හිතන්නේ අපේ ජනතාව ඉතාම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කාරණයක්. අපේ පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන කාරණා පහකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා. ප්‍රධානම කාරණේ තමයි ව්‍යවස්ථා සම්පාදනය, එහෙම නැත්නම් පනත් සැකසීම කියන කාරණය. මේ පිළිබඳව සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආයන්නේ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ව්‍යවස්ථාව යටතේ. ඒක එකක්. පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන අනික් කාරණේ තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය පැවැත්වීමේ කාරණේ පාර්ලිමේන්තුවට පැවරින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 යටතේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 157 ව්‍යවස්ථාව යටතේ කියවෙනවා. ජාත්‍යන්තර සම්මුති සහ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 3/2 අනුමැතියකින් තමයි ඒකේ නීත්‍යානුකූලභාවය ඇති වෙන්නේ කියන කාරණේ. ඒ සඳහාත් පාර්ලිමේන්තුව අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් වැදගත් කාරණයක් තමයි අධිකරණයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මැදිහත් වීමේ තියෙන පාර්ලිමේන්තු කාර්යභාරය. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඇයන්න යටතේ 4C යටතේ කතා කරනවා. ඒකේ කාරණා දෙකකට කතා කරනවා. පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවම කටයුතු කරන්න ඕනේ කියලා එකක්. අනික් කාරණේ අධිකරණ ආයතන පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ කියන කාරණය. මේ නිසා එතනත් වගකීමක් වෙනවා. වඩාත්ම වැදගත් වෙන තවත් කාරණයක් තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ
අංක මාරු වුණා. 42.2 යටතේ කියනවා අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකීමට සහ උත්තර දීමට බැඳී සිටිනවායි කියලා. ඒ පාලනයේ පැවැත්වීම අනික් කාරණේ. උතුර මේ කාරණා පහක් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුතුයි. මේ කාරණා පහ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තෝරා ගැනීම තමයි පාර්ලිමේන්තු මැතිවරණයකදී අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒකට ගැළපෙන අය තෝරා ගන්නවාද කියන කාරණේ ඊටත් වඩා මේ කාරණා පිළිබඳ පොදු ප්‍රතිපත්ති පිළිබඳ ජනතා එකඟතාවේ නැත්නම් ජනතා කැමැත්ත කොහොමද තියෙන්නේ කියන බලන එක තමයි මූලිකවම පාර්ලිමේන්තු මැතිවරණයක කාර්යභාරය බවත් පත් වෙන්නේ. මේක අපිට වැදගත් තියෙනවා. අපේ ප්‍රධාන වශයෙන්ම මැතිවරණ ක්‍රම පහක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු මහ මැතිවරණය, තව එකක් ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ ජනමත විචාරණය. මේ අපි කතා කරන 20 සංශෝධනයේ යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ප්‍රධාන අරමුණ කරගෙන. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මේ වෙලාවේ ජනතාව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අවබෝධාත්මක විය යුතුයි. මොකද මේක සම්මත වුණාට පස්සේ ඒක ජනතාවට ඉතා තදින් දැනෙන දෙයක්. අපි මේ ගත්තේ හරි තීන්දුවක්ද කියන කාරණේ. ඒ සඳහා මේ වෙලාවේ තීරණ ගැනීමේ බල අධිකාරිය බවට පත් වෙන්නේ පාර්ලිමේන්තුව, එහි මන්ත්‍රීතුමාලා. ඒ නිසා එතුමාලත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. හොඳයි. දැන් මේ මැතිවරණයක් කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ අභ්‍යාස යෙදවීමේ අවස්ථාවක්. ඔවුන්ට ඒ පිළිබඳව නැත්තම් රටේ තීන්දුව තීරණ ගන්නට ඍජුව ඔවුන්ට දායක වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ නියෝජිතය හරහා තමයි මේ ඔවුන් මේකට සැදී. ඉතින් මේක ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ බවට පත් වෙන්නේ ඒ නිසාමයි. ඔව්. එතකොට දැන් නීතිඥතුමනි, දැන් මේ තියෙන තත්ත්වයේ යටතේ මේ නව යෝජිත ක්‍රමය තුළින් පරමාධිපත්‍ය බලය, ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට ඔවුන්ට තිබෙන අවස්ථාව පුළුල් වෙනවාද සීමා වෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ජනතාවට තාම දැනුවත්කමක් නැහැ. මොකද සීමා නිර්ණය කිරීම තිබෙනවා, හේවල ක්‍රමයක් ගැන කතා කරනවා, ඒත් එක්කම ආය සමානුපාතික ක්‍රමයක් ගැන කතා කරනවා. ජනතාවට මේක පොඩි පැහැදිලි නැති පොඩි අවුල් ජාලයක් වගේ තේරෙන වෙලාවල් තියෙනවා. මොකද්ද මේකෙන් වෙන්නේ කියන කාරණේ. මේක තුළින් ඇත්තටම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීමේ අයිතිය, එහෙම නැත්නම් ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමේ සීමාවන් පුළුල් වෙනවද, නැත්නම් ඔවුන්ට තවදුරටත් ඒක හැකිලෙනවද? ඔව්, ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වගන්තියේ ජනතාවගේ පරමාධිපත්‍ය ගැන විස්තර කරලා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන ඒක තමයි පරමාධිපත්‍ය මේ විස්තර කරලා තියෙන්නේ. 4 වගන්තියෙන් ඒක ක්‍රියාත්මක මේ මායදුන මහත්මයා කිව්වා වගේ ඒ අධිකරණය, මේ විධායකය, ඡන්ද බලය, මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක වීම 4 වගන්තියට විස්තර කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේදී මහජනයා තෝරන මේ මහජන නියෝජිතයින් තේරීම සඳහා මේ ඡන්දය පාවිච්චි කිරීම තමයි මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මේ හරය වෙන්නේ. දැන් අපේ රටේ ඇතිවිලා තියෙන තත්ත්වය තුළ මේ බරපතල ප්‍රශ්නයක් හැටියට තමයි පහුගිය අවුරුදු 25 තුළ මේ මැතිවරණ ක්‍රමයේ නිසා නියම ආකාරයෙන් මහජන මතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්නේ නැහැ කියන එක. ඒක මේ ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද අවුරුදු 25 තිස්සේම දැන් අත්දැකීමෙන් මේ දූෂිත මැතිවරණ ක්‍රමයක් කියලා නෙමෙයි කියන්නේ. මේක සල්ලි තියන අයගේ, එහෙම නැත්නම් බලපුරුවන්කාරකම් තියන අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා මහජන අවශ්‍යතාවයන් ගන්න සලකන්නේ නැහැ කියන එක තමයි මේ මහජනයා හමුවේ තියෙන මේ බැරෑරුම් ප්‍රශ්නේ. ඒකට විසඳුමක් හැටියට තමයි මේ පහුගිය ජනාධිපතිවරණයේදී මේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්තිමාලාව පිළි අරගෙන ඒක තිබිච්ච කාරණා තුනකින් මේ ප්‍රධාන එකක් තමයි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවායි කියන එක. මැතිවරණ ක්‍රමය වෙනස් කරනවායි කියන එක තමයි මේ 20 සංශෝධනයේ මාර්ගෙන් දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒ මේ 20 සංශෝධනයෙන් මේ ඒ දූෂිතාකාරයේ මැතිවරණයක් පවත්වන්න නැතුව නියමාකාරයෙන් මිනිසුන්ගේ මහජන කැමැත්තට අවශ්‍ය නියෝජිතයින් පත් කරගන්න අවස්ථාවක් දෙන්න තමයි මේ සංශෝධනයෙන් මේ කරන්න යන්නේ.
ඔබතුමා කිව්වා වගේ මේකෙන් පුළුල් වෙනවයි කියලා කියන්නේ අත් වශයෙන්ම මේ ඡන්ද බලයට තියෙන මේ 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 විශේෂ අයිතිවාසිකම් වෙනත් ආකාරي පුළුල් වීමක් නෙමෙයි. මේ මේක යථාර්ථවාදීව මහජන කැමැත්තට අනුව මේ නියෝජිතව පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ ක්‍රමවේදයක් මේ හදන්නේ. ඒ ක්‍රමවේදයේ තියෙන වැරද්දින්ද තමයි අද තත්ත්වෙට මේ පාර්ලිමේන්තුවේ යම්කිසි මේ ඒ මහජන කැමැත්ත නියෝජනය වෙන්නේ නැහැ කියන එක. අවසානයේ මන්ත්‍රීවරු පිරිස පත් වෙනවා. පහුගිය අවුරුදු ගාන තුළම අපි දැක්ක දෙයක් තමයි. ඊට පස්සේ ඒ අයගේ අවශ්‍යතාවයන් ඒගොල්ලන්ගේ පක්ෂය අවශ්‍යතාවයන් මිසක් මහජනයගේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වෙන්නේ නැතයි කියන එක. ඒක තමයි අද අපි හමුවේ තියෙන ප්‍රශ්නය. හොඳයි. දැන් මේ පිළිබඳව කතා බහ කරනකොට අපිට තවත් පැහැදිලි කරගැනීම කරගන්නට තියෙනවා මාධ්‍යනි මාත්මේ. දැන් ඊට කලින් මේ කතිකාව මම කැමති ඔබට විවෘත කරන්නට අපේ දුරකථන ඔස්සේ. මොකද මේ මාතෘකාව ඉතාමත්ම කාලීන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙන නිසාත් සැවොම වසර ගණනාවකට පසුව මේ සිද්ධ වෙන්නා වූ නැත්නම් සිද්ධ වීමට නියමිත මේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳව දැස් දල්වල් බලාගෙන සිටන නිසාත් ඔවුන්ගේ බලාපොරොත්තුවක් වී තිබෙන නිසාත් ලක්ෂ 62කට ආසන්න 64කට ආසන්න ජනතාවක් මේ ක්‍රමය නැත්තම් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව ප්‍රධාන පොරොන්දුවක් බවට පත් කරගත් අපේක්ෂකයෙකුට ඡන්දය දීලා ඒ පිළිබඳව බලාගෙන දැස් දල්වාගෙන බලා සිටින නිසාත් දැන් ඒ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම පිළිබඳව සාකච්ඡාව මේ වන විට සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙන නිසාත් ඉතින් ඔබේ තිබෙන්න ආපු අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නට පුළුවන් නැත්නම් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ විද්වතුන් සමග මේ ගෙනෙන්නට නියමිත මැතිවරණ ක්‍රමය පිළිබඳව අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරන්නට පුළුවන්. අපේ දුරකථන අංකය 011529299 මේ දුරකථන අංකය ඔස්සේ ඔබට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මාධ්‍යනි මහත්මයා දැන් නීතිච්චතුමන්ගේ කතාවේදී කියවුණ ප්‍රශ්නයක් තමයි මේ දූෂිත මැතිවරණ ක්‍රමය. මේ දූෂිත මැතිවරණ ක්‍රමය යෝජිත මැතිවරණ ක්‍රමය දූෂිත නොවන්නේ නොවන මැතිවරණ ක්‍රමයක් කියලා අපිට සාතික කරන්න පුළුවන්. මෙතන මේක ජනතා අවධානයට යොමු යුතු වැදගත් කාරණයක්. පහුගිය මැතිවරණවලදී මුදල් වලට හෝ වෙනත් වරදානයන් ජනතාව එමෙතන ඡන්දදායකයා යට වෙලා ඡන්දදායකයාගෙන් නියෝජනය විය යුතු නියෝජ්‍යත්වය හරියාකාරව වුණේ නැහැ කියන පණිවිඩයක් පොදුවේ තියෙනවා. මේ කාරණේ මේ යම් කිසි ආකාරයකට යම් කිසි දුරකට සත්‍යතාවයක් නැතුව නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් තමයි ඔබතුමාට මතකද මන් දන්නේ මේ විජයානන්ද දහනායක මහත්තයා ඉදිරිපත් වෙච්ච මැතිවරණයකදී එතුමා මුලින්ම කියපු දෙයක් තමයි මේ මම උන සල්ලි ගහක් හොල්ලනවා ඔයගොල්ලෝ සල්ලි අහුලගෙන මට ඡන්දෙ දෙන්න. අමරසූරිය මහත්තයා එක්ක. ඔව් එතුමත් එක්ක තරඟ කරන වෙලාව. ඒ වගේම එතුමා ජයග්‍රහණය කළා. එතුමාගේ ප්‍රතිවාදීය විශාල වශයෙන් මුදල් වියදම් කළා කියන කතරනේ තියෙනවා. මුදල් වියදම් කළ පමණින්ම ඇත්ත වශයෙන්ම ජනතාව තමුන්ගේ කතිරේ ගැහිල්ල වෙනස් කරයිද කියන ගැටලුවක්. මේ අපේ මේ යෝජිත මේ මැතිවරණ ක්‍රමයේ ගැනත් මේ කාරණේ තියෙනවා. මේකෙන් මේ ප්‍රශ්නේ විසඳෙනවද කියන කාරණේ. මෙතනදි මේ කෙනෙක් මෙතින්දි මේ මතු කරන එක කාරණයක් තමයි ඉස්සෙල්ලා මැතිවරණ කලාපයේ බවට පත් උනේ මැතිවරණ දිස්ත්‍රික්කය. එතකොට ඡන්දයේ ඉල්ලන අපේක්ෂකයෙකුට තමුන්ට වියදම් කරන්න එක්කිනෙකුට පුළුවන් වෙනවා දිස්ත්‍රික්කයේ පුරාම. තව කෙනෙකුට එහෙම කරන්න බෑ. එතකොට එයාට මුදල් වියදම් කිරීමේ ශක්තිය එහෙම නැත්නම් ප්‍රචාරණය ලබා දීමේ ශක්තිය එහෙම නැත්නම් බලපෑම් කිරීමේ ශක්තිය සාපේක්ෂව අඩුයි. මේ හේතුව නිසා යම් මුදල් තියෙන අයට වාසි මුදල් නැති අයට අඩුයි කියන ගැටලුවක් කතා කරනවා. මෙතනදී ඒකම අනිත් පැත්ත කරකවල කතා කරනවා. මැතිවරණ කලාපයේ දැන් කුඩා වෙනවා. මැතිවරණ ආසනයකට සීමා වෙනවා. එතකොට මුදල් වියදම් කළ හැකි පුජ්‍යලයා ආසනය තුල විශාල වශයෙන් ඒ කාරණේ කරાવි අනිත් ප්‍රතිවාදියාට විරුද්ධව කියලා. ඒ නිසා මේ ඔබතුමා අහන ප්‍රශ්නෙට එතන තියෙනවා යම් කිසි ආකාරයක පිළිතුරක්. අනිත් කාරණේ තමයි මම හිතන්නේ මෙතනදී අවධානයට ලක් කරන්න ඕනේ කාරණයක් අපේ පසුගිය මැතිවරණ ඉතිහාසයේ දිහා බැලුවාම විශේෂයෙන්ම 2004 මම හිතන්නේ අවුරුද්දේ තිත්දී එතනදී
ඡන්දයට ඉදිරිපත් වුණු ඡන්ද අපේක්ෂකයන් අතර විශේෂයෙන්ම යාපනය වන්නිය සහ මඩකලපු කියන මැතිවරණ දිස්ත්‍රික්ක තුනේ ඇරුණාම අනිත් ප්‍රදේශවල ඡන්දය ලබාගත් කවුද ප්‍රමුඛතාවයේ හිටියේ කියලා බැලුවාම ඔබතුමාට තේරෙයි විශේෂයෙන්ම දිස්ත්‍රික් 13කම පළවෙනි 4 දෙනා තුල හිටපු 3 දෙනෙක් හැම දිස්ත්‍රික්කයේම වගේ මුදල් වියදම් කරලා නෙවෙයි ආවේ. ඒකට බලපාපු කාරණේ තමයි ජනතාව ප්‍රබුද්ධ වුණා ඒ වෙලාවේ ජනතාවට අවශ්‍ය තීරණය ගැනීමට. ඒ කියන්නේ මුදල් මත ඒ ඡන්දේ තීරණය වුණේ නැහැ. ඒ පත්වෙච්ච අය යහපත් ආකාරයට ජනතා අපේක්ෂා ඉෂ්ට කළාද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. නමුත් ජනතාව ඡන්දේ දීපු රටාව දිහා බැලුවොත් ජනතාව මුදල් වියදම් කරපු අය පිටිපස්සට තල්ලු වුණා. මුදල් වියදම් නොකළ නමුත් ජනතා අපේක්ෂා තිබිච්ච අය ඉස්සරහට ආවා. ඒ නිසා ඒ කාරණේ එතන තියෙනවා. මම හිතන්නේ තව මම එක කාරණයක් මෙතින් සඳහන් කළොත් හොඳයි. මේ අපේ යෝජිත ක්‍රමයේ තුල ජනතාවට කොයිතරම් අභිමතයක් තියෙනවද තමුගේ ඡන්දදායකයා තෝරගන්න කියන කාරණේ. මට කමන්නේ නැද්ද මම විනාඩියක් දෙකක් කතා කරන්න? මොකද මෙතනදී අපි මේකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. කේවල ඡන්ද ආසන විශාල සංඛ්‍යාවක් දැන් මේ මන්ත්‍රීවරුන් අතර තීරණය වෙනවා. එතනදී ඡන්දදායකයාට හිමිකමක් ලැබෙන්නේ නැහැ. අහවලා නෙවෙයි මට අහවලා අවශ්‍ය කියලා කතා කරා. පක්ෂයේ තීරණය කරනවා මේ මන්ත්‍රී ආසනයට මෙයා කියලා. ඡන්දදායකයට පුළුවන් ඡන්දේ දෙනවද නැද්ද කියන එක විසක් මෙයා එපමට අහවලා ඕනේ කියලා කතා කරන්න බැරි වෙනවා. ඊළඟට මේක තුලම දිස්ත්‍රික් පදනමක් තියෙනවා. දිස්ත්‍රික් පදනමේදී මනාප ක්‍රමයක් යටතේ පුළුවන්කම තියෙනවා. මෙයා පළවෙනියා, මෙයා දෙවෙනියා, මෙයා තුන්වෙනියා කියලා යම් දූෂිතාකාරීකව ජනතා වර්ණයකට හිමිකමක් තියෙනවා. මෙතනදී ඒක නෑ පක්ෂයේ තීරණය කරන්නේ. ඡන්ද අනුපිළිවෙල පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා, පස්වෙනියා තීරණය කරන්නේ පක්ෂය. ජාතික ලැයිස්තුවේදී පක්ෂය තමයි තීරණය කරන්නේ. එතකොට ඡන්ද දායකයාට කොයිතරම් අවකාශයක් තියෙනවද? අභිමතයක් තියෙනවද? කොයි එක්කෙනාද අපි වෙනුවෙන් නියෝජනය කරන්න කියන කාරණේ පිළිබඳව. මේ නිසා පක්ෂය තමයි උදුරාගන්නේ ඡන්දදායකයාගේ හිමිකම කවුරු පාර්ලිමේන්තුවට යවනවද කියන කාරණේ පිළිබඳව. ඒ නිසා මම හිතනවා පැතිකඩ කඩකීපයක් අපේ අවධානයට අපි ලක් කරන්න ඕනේ. හොඳයි. තිලකරත්න මහත්මයා කුරුණෑගලෙන් ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් ඔබතුමාගේ ප්‍රශ්නේ යොමු කරන්න. ඔව්. මම මේ කතා කරන්නේ අපේ අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආහන් ගන්න වැඩි කරනවා කියලා අදහසකුත් තිබුණානේ. අපේ මහජනය වශයෙන් මන්ත්‍රීවරු වැඩි කරනවාට අපි කැමති නෑ. මොකද තේන මන්ත්‍රීවරුන් තව සේවයක් කරනවා පේන්නේ. ඉතින් ඔය මන්ත්‍රීවරු ගානම ඇති කියලා තමයි අපේ අදහස. ඊළඟට මේ මන්ත්‍රීවරුන් තියෙන පාසුකම් වරප්‍රසාද නිසා තමයි නම් මන්ත්‍රීවරු මෙච්චර නගලන්නේ. මේ නීති සම්පාදයේට මේ නියෝජිතය පිළිබඳව මේ කතා කරන්නේ නියෝජිතය පිළිබඳව මහා මැතිවරණ ක්‍රමයේ පිළිබඳව නෙමෙයි. මට තියෙනවා නීතිතුමනි මේ මායදුනි මහත්මයාගෙන් කියුණ අපූර්ව ප්‍රකාශයක් තිබුණා. ඒ පිළිබඳව අපි තව පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මට හිතෙනවා. එතුමා කිව්වා 2004 ඡන්ද ප්‍රතිපලයේදී ආ බැලුවාම දිස්ත්‍රික්ක තුනක හැරෙන්නට අනිකුත් දිස්ත්‍රික්කවල මේ ප්‍රථම ස්ථානයට පත් වෙලා හිටියේ සල්ලි වියදම් කරපු අය නෙමෙයි. සල්ලි වියදම් කරපු අය නෙමෙයි. ඒ වෙලාවේ ජනතාවට කිසියම් ප්‍රබුද්ධ තීරණයක් ගන්නට පුළුවන්කම තිබුණා නම් ඒ වෙලාවේ ඇයි ජනතාවට අනිත් වෙලාවල් වලදී මේ ප්‍රබුද්ධ තීරණය ගන්න බැරි වුනේ? දැන් ඇත්ත වශයෙන්ම ඔය මේ මුදල් වියදම් කළා මේ එතකොට මේ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කළා බලපළුවන් කාර්කම් පාවිච්චි කළා මේ සමානුපාතී ක්‍රමයේ තුලින් මේ දැනට පවතින මැතිවරණ ක්‍රමයේදී තුලින් මේ පාර්ලිමේන්තුවට ඒ කියන්නේ ජනතාවගේ මේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පිරිසක් නෙමෙයි පත් වෙන්නේ. එහෙම පිරිසක් වශයෙන් එහෙම ගිහිල්ලා මේ ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුවට පත් වුණාම සිද්ධ වෙන්නේ දැන් දින නම් මිනිස්සුත් අපේක්ෂකයත් සල්ලි වේදම් කරනවා. පරදිච්ච එක්කෙනත් වේදම් කරනවානේ. එතකොට දිනපු එක්කෙනයි පරදිච්ච එක්කෙනයි සල්ලි වේදම් කරපුවාම
ඒ සල්ලි ආපහු හොයාගන්න ඒගොල්ලොන්ට ක්‍රමවේදයක් තමයි ඊට පස්සේ mantri ධූරය කියන එක. ඒක දැන් පහුගිය අවුරුදු 25 තුලම දැකපු දෙයක් තමයි. ඉතින් ඒ ඔය ඔය ඕක තමයි මේ තිබෙන ප්‍රශ්නය. මේ දූෂිතය ඒ කියලා කියන එක. ඒ වගේම තමයි මේ මායදුන්නේ මාත් එක්ක වගේ මේ දැන් සල්ලි දැන් කලින් මැතිවරණ ක්‍රමයේ යටතේ මේ දිස්ත්‍රික්කයේ විශාල ශාස්ත්‍රයකට සල්ලි වේදම් කරන එක දැන් හැකිලුණා මේ බොහොම සුළු ප්‍රදේශයකට. එතකොට අර විශාල මුදල දැන් මේකට වියදම් කරපුවාම මේ ඊට වඩා මේ මේක මේ මේ දූෂණයටපත් වෙයි කියලා මේ මන්ත්‍රීවරුන් තෝරන ක්‍රමයේ. ඉතින් එක අතකට ගත්තාම මේ පහුගිය මැතිවරණයේදී මේ නොයි මේ සිල් රෙදි බෙදුවයි කියනවා, රේඩියෝ බෙදුවයි කියනවා, ටෙලිෆෝන් බෙදුවයි කියලා. නමුත් ඒ බෙදුවයි කියන අය පෙරදුනා. දැන් මිනිස්සුන් අපේ ඡන්දදායකයොත් දැන් බුද්ධිමත් වෙලා තියෙන එක පැත්තකට දෙන දේවල් අරගෙන තමන්ගේ ඌමනාවට ඡන්ද පාවිච්චි කරන්න. එහෙම තත්ත්වකුත් තියෙනවා දැන්. අත් වශයෙන්ම. දැන් ඒක අපේක්ෂයේ කිව්වා ඒ සල්ලි දෙනේ ඔක්කොම ගන්න. අරගෙන තමුන්නාන්තලගේ මේ හිතමනා අපිට ඒ ඡන්ද පාවිච්චි කරන්න ඉල. එහෙම බුද්ධිමත් භාවයකුත් මේ ජනතාව තුළ තේරෙනවා. ඒ මොකද මේ දැන් අපිට අපි පාසල් යන කාලේ තමයි වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ තිබුණේ. ඒ කාලෙත් ඔය මත්පැන් දෙන දේ මත්පැන් දෙන දේවල් අපි ඇහැට දැකලා තියෙනවා. ඈ හැබැයි දැන් ආකාරය නෙමෙයි. දැන් ඔය ඒ කාලේ බත් ගොට්ට කියලා කිව්වනේ එක්තරා පක්ෂකයකට. මොකද බත් පැකට් බෙදුවා. ඉතින් ඒ දැනුත් ඒවා කෙරෙනවා. ඉතින් අනිත් එක මේ මිනිස්සු එක්ක වුණාම ඡන්දෙටත් මේ කොයි ආකාරයේ හරි මිනිස්සු ගැවසෙන තැන්වලදී ආහාර පාන ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ දැන් අපට මේ යෙදිලා තියෙන ක්‍රමයේ තුල මං හිතන්නේ මේ මේ කේවල ඡන්දය ක්‍රමයකින් මේ කුඩා පරාතක නියෝජනය කරන අවස්ථාවක් මේ 20 වෙනි සංශෝධනයේ ලැබෙන දේ මං හිතන්නේ මේ 100%ක් මේ යහපතක් නුණත් පවතින ක්‍රමයට වැඩිය යම්කිසි මං හිතන්නේ මේ මහජනයට මේ ඡන්දදායකයාගේ අයිතිවාසිකම් රැකගන්න ක්‍රමවේදයක් කියන එක තමයි මේ 20 වෙනි සංශෝධනයේ තුල තියෙන්නේ. ඒකේ මොකද මේ ඒකේ වැදගත්කම මේ ඒ පලාතකට දැන් මොකද ඇත්තටම පලාතකට ඡන්දදායකයෙක් නෙමෙයි පාර්ලිමේන්තුවට තේරෙන්න ඕනේ ප්‍රතිපත්ති හදන ස්ථානය පාර්ලිමේන්තුව. නමුත් මේක මේ මැතිවරණයේදී මේ මේ ජයග්‍රහණය කරපු මේ ජනාධිපතිවරයාගේ ඡන්ද පොරොන්දු වල එකක් තමයි තිබුණේ. මේ මොකද මේ ජනතාවගෙත් අර පරණ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ අත්දකපු ජනතාව තේරුම් අරගෙන හිටියා. ඒ කාලේ හිටිය මන්ත්‍රීවරුන් දැන් ඉන්න මන්ත්‍රීවරුන්ට වැඩිය අවංකයි මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් යුනියන් පෙනී හිටියේ කියලා පාර්ලිමේන්තුවේ. ඉතින් අත් වශයෙන්ම ඒ මන්ත්‍රීවරයාට කලින් තිබුණා යම්කිසි ස්වාධීනත්වයක්. දැන් මේ ක්‍රමයේ තුල මේ මායදුන්න මහත්තයෙක් වන්දේ පක්ෂයයි දැන් මේ ඔක්කොම බලපාන්නේ මේ නියෝජිතව පත් කරන්න. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂනායකය කියන දේ මේ ඇහුම්ගන් දෙන්නේ නැතුව මේ මහජනයා වෙනුවෙන් මේ කතා කරන තත්ත්වය පහුගිය කාලේ පේරුන්නේ නැහැ. ඒ පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ කලින් රජය යටතේ විතරක් නෙමෙයි දැන් පවා තවමත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් මහජනයාගේ පැත්තකට වැඩිය තමන්ගේ දේශපාලන පක්ෂ නායකින්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. දැන් ඒක හොඳටම පැහැදිලි වෙනවා මේ 20 වෙනි සංශෝධනයේ නෙමෙයි 19 වෙනි සංශෝධනයේ සම්මත කරන්න ගියාම මේ 20 වෙනි සංශෝධනයේ සම්මත කරගන්න බැරි බාධක පැමිණලා තියෙන්නේ ඒ දැන් ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඒ පරණ ක්‍රමයට පත් වෙච්ච මන්ත්‍රීවරුන්ගේ ඒ තියෙන මේ ඒගොල්ලන්ගේ මේ හැසිරෙන ක්‍රමය නායකත්වයේ දිහා දැන් මේ එක පිරිසක් දැන් අටවෙනිද පත් වුණා ජනාධිපතිවරයෙක්. එතකොට දැන් ඒ ජනාධිපතිවරයා පත් වුණේන් පස්සේ ඒ ජනාධිපතිවරයාට තේ ඉන්නේ පරණ පාර්ලිමේන්තුව. නමුත් ඒ පරණ පාර්ලිමේන්තුවේ අය මේ ජනාධිපතිවරයාට එක සහයෝගයෙන් රට පාලනය කරගෙන යන්න කටයුතු කරන්න ඕනේ. නමුත් අද වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මහ විශාල දැන් මේ මහජනෙට මේ දවස්වල තියෙන මේ බොහොම වික්ෂිප්ත ස්වභාවයක් තියෙන්නේ ඔන්න ඕකයි අත් වශයෙන්ම කියනවා. මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වෙයිද? නැද්ද? ඇයි මේ මේකට බැහැයි කියලා කියන්නේ? අර සුළු පක්ෂවල මේ අයගේ මේ ප්‍රශ්නයක් අත් වශයෙන්ම මේ ඔය අර මහත්මයෙක් දැන් කතා කරලා කිව්වා මේ මන්ත්‍රීවරු ප්‍රමාණය වැඩි කරන එකට කැමති නැහැ කියලා. ඇත්ත ඒ මහත්මයා කියන්නේ. එහම මන්ත්‍රීවරු අඩු වැඩි කරලා නෙමෙයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට මේ මන්ත්‍රීවරු වැඩි කළයි කියලා ජනතාවගේ අයිතිවාසිකම් විශේෂයෙන් රැකෙනවයි කියලා කියන්නත් බෑ. එතකොට මේ 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 පාර්ලිමේන්තුව තුල ඉන්න මන්ත්‍රීවරු 225ම
කල්පනා කරන්න ඕනේ මේ අවස්ථාවේදී මේ 20 වෙනි සංශෝධනය මේක 100%ක් හොඳ සංශෝධනයක් නොවෙන්න පුළුවන්. මොකද දැන් ඊළඟට මේ ආණ්ඩු ව්‍යවස්ථාව මේ පැලස්තරද දා අණ්ඩද දා මේ දුවන්නේ. මේක ඇත්ත වශයෙන්ම කියනොත් නම් සමස්ත මේ ආණ්ඩු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඒක මේ ඡන්දෙදිත් වෙච්ච පොරොන්දුවක් ඒ තෙන්ට යන්න සිද්ධ වෙනවා. මේක දැනට තියෙනවට වැඩිය යම් කිසි සරල ක්‍රමයකට මේ අනිත්‍යක මේ 20 වෙනි සංශෝධනයෙන් විතරක් මේක අර්ථවත් විදිහට මහජන නියෝජිතව පත් කරන ක්‍රමයේද අර මුදල් වියදම් කිරීම සම්බන්ධව ඊට පස්සේ මේ පෝස්ටර් ගැහිම සම්බන්ධව ප්‍රචාර කටයුතු සම්බන්ධව මීට අනුශාංගික වූ නීති රීති සකස් කරන්න වෙනවා. දැන් මේ 20 වෙනි සංශෝධන මේ අද සඳහන් වෙන විදිහට මේ 20 වෙනි සංශෝධනයේ මේ ඒ යටතේ පාර්ලිමේන්තුව මැතිවරණයේ තියෙනවද නැද්ද කියන එකත් දැන් අනිශ්චිතය වෙලා තිනවා. අනිශ්චිතතාවයක් එහෙම තියෙනවා. නමුත් මම හිතන්නේ ජනතාවත් විශේෂයෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ යුතුකමත් තමයි මේක ඒගොල්ලන්ගේ පක්ෂ දේශපාලනයේ මේකට හවුල් කරගන්නේ නැතුව මේ 20 වෙනි සංශෝධනයේ මේකේ තියෙන මේක 237ද 255ද කියන වාද විවාද කිරීම නෙමෙයි. ඈ මේක යම් කිසි දැන් මේකේ යහපත් ගුණයන් තියෙන හින්දානේ දැන් මේ ගැසට් කළා කැබිනට් මණ්ඩලයේ සම්මත කළා දැන් අනිත් අයත් එකඟයිනේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඉතින් ඒකට සහයෝගය දීම තමයි දැන් වර්තමානයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යුතුකම වෙන්නේ. ඒ මොකද ඒගොල්ලන්ගේ ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා මේක පාවිච්චි කළා මේක කඩාකප්පල් කළා එහෙම නැත්නම් හැබැයි මේක කඩාකප්පල් කරන වැඩපිළිවෙලක් ඇවිල්ලා ඊළඟ මැතිවරණයකදී ඒ කරන අයට විශාල මේ ඒකට ප්‍රතිඵල විඳින්න සිද්ධ වෙනවා. මොකද අපි සිවිල් සංවිධානය වල හැටියට මේවැයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ තවදුරටත් මේ മന്ത്രി මහජනයාගේ අවශ්‍යතාවයන් මේ මහජනයාගේ ඉල්ලීම මේ මේක මේ 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 කේවල ක්‍රමයේ ඒකට මේ මැතිවරණය පවත්වන්නයි කියන එක මේ 62 ලක්ෂයක් ඡන්දේ දීපු ජනතාවගේ ඉල්ලීමක්. ඉතින් ඒකට අහුම්කම් දෙන්නේ නැතුව අර විදිහට කටයුතු කළොත් මම හිතන්නේ ඒ ඒ ඒ മന്ത്രിවරුන්ට ඒ ඒකට ප්‍රතිඵලයක් විඳින්න සිද්ධ වෙයි. මොකද මහජනයා බොහොම අවදියෙන් ඉන්නේ මේ මේවට බාධා කරන්න කවුද? මේකට සහයෝගය දෙන්නේ කවුද? ඒක 225ම අපි මේ එක පක්ෂයකට ඇඟිල්ල දික් කළා කියනවා නෙමෙයි. ඒ 225ම මේ වගකීම ගන්න ඕනේ මේ 19 වෙනි සංශෝධනයේ සම්මත කරන්න. නොයිකුත් වාද විවාද කරන්න පුළුවන්. මේ ජනාධිපතිතුමා ඊයේත් මේ මම දැක්කා රැස්වීම කියලා තියෙනවා. දැන් මේක ඉදිරිපත් කළා තියෙනවා. මේකේ හොඳ නරක සාකච්ඡා කළා මේකේ තව අඩුපාඩු සකස් කරලා ඉවරලා සම්මත කරන්න කියන එක. ඒක තමයි අද මේ මහජනයා බලන් ඉන්නවා මේ වික්ෂිප්තභාවයටපත් වෙලා මේ මොකද්ද මේ වෙන්නේ කියන එක. මේ මේ වගේ මේ මේ සංශෝධනයේ ඇතුලේ යම් යම් ප්‍රශ්න තියෙනවා. සුළු ජන පක්ෂ කොටස් කියලා තියෙනවා මේ වැඩි කරන්න කියලා 255ට. ඉතින් ඒක මේ තාක්ෂණික ප්‍රශ්න ඇත්ත වශයෙන්ම. ඉතින් ඒව මහජනයා විසින් කළ යුතු දේවල් නෙමෙයි මේ 255 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාකච්ඡා කළ යුතු දේවල්. දැන් මහජනේ අපිට මේ මැතිවරණ ක්‍රමයේ මේ අපිට අදහස් කියනවා මිසක් අපිට ඒ සංශෝධන ඉදිරිපත් කරන්න අයිතිවාසිකමක් නැහැනේ මහජනයට. මේ අයිතිවාසිකම තියෙන්නේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුන්ටයි දේශපාලන පක්ෂ නායකයින්ට. ඉතින් මේකේ දේශපාලන පක්ෂ නායකයෙක් හැටියට මේ ජනාධිපතිවරයා මේ මේකට විශාල උනන්දුවක් ගන්නවා. අගමැතිතුමත් එහෙමයි. විපක්ෂ නායකතුමත් ඒකට උනන්දුව තියෙනවා. නමුත් ඒ අතරේදී අනිත් අයගේ බලපෑම හින්දා මේක පස්සට අදින මේකේ මේ වෙනත් වෙනත් මේ ඒගොල්ලන්ගේ පක්ෂ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න මේ කටයුතු කිරීම තමයි මේ අද අපි දකින මේ ප්‍රශ්නය. හොඳයි, දැන් අපි මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව කතා බහ කරනකොට දැන් අවස්ථා ගණනාවකදීම අපිට කියවෙන නිසා දැනටත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි කියලා ඇහුවොත් එන මූලිකම කාරණය තමයි දූෂිතයි. මේක වැඩක් නැහැ. මේකේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී හරියට තහවුරු වෙන මැතිවරණ ක්‍රමයක් නෙමෙයි කියන කාරණේ. ඉතින් දැන් මේක සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපිට තවත් තියෙන කතා කරගන්නට කාරණා කීපයක්. එතකොට අපිට දැන් මේ තවත් පැහැදිලි කරගත යුතු මායදුනේ මහත්මයා, දැන් අපි මේ මැතිවරණ ක්‍රමය ගැන කතා බහ කරීමේදී මේකේ පූර්ව අවධියේදී මේ මොඩලයන් පිළිබඳව කතා බහ කරා. විවිධ මොඩලයන් පිළිබඳව නවසීලන්ත ක්‍රමය පිළිබඳව කතා කරා. ඊට පස්සේ තවත් රටවල ආදර්ශයට අරගත්තා, බ්‍රිතාන්‍යයේ අරගත්තා, වෙනත් රටවල අරගත්තා. දැන් තෝරාගෙන තියෙන මොඩලේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් ජනතාවට පොඩි ගැටලුවක් තිබෙනවා. දැන් මොකද ජනතාව හැම වෙලාවෙම කල්පනා කරන්නේ තමන්ගේ දේශපාලනේ තමන් යම් ප්‍රමාණයකින් හරි දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් අපිට තියෙන එකම අවස්ථාව තමයි මැතිවරණයකට කියලා ඡන්දය දෙන එක කියන එක.
ඉතින් දැන් මේ මොඩලේ පිළිබඳව මම හිතන්නේ ජනතාවට තව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මොකක්ද දැන් මේ තියෙනක දැන් මන්ත්‍රීවරුන්ගේ යුතුකම දැන් ඉන්න මන්ත්‍රීවරුන්ගේ යුතුකම මේක සම්මත කරලා දීම ඒ වගේම ජනතාවටත් තියෙන අයිතියක් ඔවුන් සම්මත කරලා දෙන්නේ මොකක්ද කියන එක හරියාකාරවම දැනගන්නට. මතර මේකදී අපි බලන්න වෙනවා අපේ ඉතිහාසයේ දිහා. 1978 දක්වා අපේ පැවතුනේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් බහුතරයක තියෙන ආකාරයට කේවල මන්ත්‍රී ආසනවලට තරඟ පවත්වලා ඉහළම ඡන්ද ප්‍රමාණය ලබාගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා විදිහට සලකලා ඒ මාර්ගයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කාටද කියලා තීරණය කරලා ඉවරලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ තීරණය කිරීමේ ක්‍රමදාන. මේ ක්‍රමය වෙනස් වෙනවා අපි 1978 දී තනිකරම සමානුපාත ක්‍රමයට යෑම සහ සමානුපාත ක්‍රමය දිස්ත්‍රික් පදනමින් ගෙන යෑම උඩ. එතකොට එතන තිබුණු මූලික ලක්ෂණ දෙක තමයි දැනට යෝජනා කරන ආකාරයට සමානුපාත ක්‍රමයේ තියෙනවා. ඒ වගේම සමානුපාතයට පාදක වෙන ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ මැතිවරණ දිස්ත්‍රික්කයේ වීම. දැන් මේක 1998 14 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ මනාප ක්‍රමයේ ආදේශ කිරීමෙන් සමානුපාත ක්‍රමයේ තවත් දුරටත් ඉදිරියට ගමන් කිරීමක් කෙරුණා. ඒකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ යම් යම් හොඳ ලක්ෂණ තියෙනවා යම් යම් අඩුපාඩු තියෙනවා. ඒකෙන් ජනතාවට අවස්ථාව ලැබුණා. මුල් අවස්ථාවේ තිබුණු ක්‍රමයේ ඒ කියන්නේ මුල් අවස්ථාවේ තිබුණු පක්ෂයේ තීරණය කරන්නේ කවුද පාර්ලිමේන්තුවට නම් කරන්න කියලා. ඒ තත්ත්වයේ 1988 14 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 මට මතක හැටියට යටතේ අවස්ථාව ලබා දෙනවා ජන ඡන්ද දායකයාට මනාප ක්‍රමයේ යටතේ කාවද තෝරන්නේ කියන තීරණය සඳහා. මේක යම් ප්‍රමාණයකට ජර්මනියේ සහ නව ශ්‍රීලන්ත ක්‍රමයට කිට්ටු ප්‍රමාණයක්. දැන් නව ශ්‍රීලන්ත ක්‍රමයේ මූලිකම ලක්ෂණය තමයි රටම තීරණය කරන්නේ සමානුපාත ක්‍රමයේ යටතේ කාවද මොන පක්ෂයටද රටේ බලය දෙන්නේ කියන එක. මේක මේ වෙලාවේ මම හිතන්නේ මට වෙලාව තියෙනවා නම් මම තව ටිකක් පැහැදිලි කරන්න. දැන් මේ විශේෂයෙන්ම සුළු පක්ෂ කතා කරන ක්‍රමයක් තමයි මේ ඡන්ද පත්‍රිකා දෙකක් පාවිච්චි කිරීමේ ක්‍රමය. මේක මම හිතන හැටියට ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. මෙතනදී යෙදෙන කාරණේ එක ඡන්ද පත්‍රිකාවක් පාවිච්චි වෙන්නේ මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා. එයා දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්, සුවදීන වෙන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා. අනික ඡන්ද පත්‍රිකාව භාවිතා වෙන්නේ පක්ෂයක් තෝරා ගැනීම සඳහා. මම හිතන්නේ දැනට මේ හුඟක් සුළු පක්ෂ යෝජනා කරන්නේ ඒගොල්ලන්ට වඩා වාසී කියන පදනම යටතේ දිස්ත්‍රික් පදනමට මේ සමානුපාත ක්‍රමය පාවිච්චි කළ යුතුයි නව ශ්‍රීලන්ත ක්‍රමය යටතේ කියලා. හැබැයි ඊට වඩා ඉදිරියට ගිය ගමනක් තමයි රටම වශයෙන් සලකලා අපි හිතමු කිසියම් පක්ෂයක් උතුරු ඡන්දය ඉල්ලන්නේ නැහැ. හැබැයි උතුරු ඡන්ද පත්‍රිකාවේ මන්ත්‍රීවරු තෝරා ගැනීමේදී මොන මන්ත්‍රීවරුද ඉල්ලන්නේ මොන පක්ෂයෙන් කියන එක තියෙයි. ඒකම දැනට කතා කරන විදිහට සියලුම පක්ෂවලට ඡන්දය දීමේ අවස්ථාවක් යාපනයේ ඡන්දදායකට නොතිබෙන්න පුළුවන්. වඩා හොඳ විදිය තමයි ලංකාව පුරාම දේශපාලන පක්ෂ වශයෙන් ඡන්ද පත්‍රිකාවක් පාවිච්චි වෙනවා නම් වඩාත්ම ගැළපෙන්නේ මොන පක්ෂයේ ප්‍රතිපත්තිද කියලා තීරණය කිරීමට ජනතාවට අවස්ථාවක් දීම. එතකොට ඒකෙන් අවශ්‍ය තීරණය වෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවෙන් අපි බලාපොරොත්තු වෙන මොන ප්‍රතිපත්ති රාමුවටද ජනතාව කැමති. ඒක තීරණය කරන්න ලංකාවේ හැම ඡන්දදායකකටම අවස්ථාව හම්බ වෙනවා. මේ අපි කතා කරන මේ දෙවෙනි ඡන්ද පත්‍රිකාව එහෙම නැත්නම් පක්ෂේ පාදක කරන ඡන්ද පත්‍රිකාව යටතේ. එතකොට ලංකාවම තීරණය කරනවා මේ පක්ෂවලට මෙච්චර ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙනවා කියලා. මේකෙන් ඇති වෙන වටිනාකම තමයි
රටේ ජනතාව මොන පක්ෂ ප්‍රතිපත්තිවලටද අනුපිළිවෙලට එකඟ වෙලා තියෙන්නේ කියන එක ජනතාව දැනගැනීම සහ පක්ෂවලටත් අවබෝධයක් ලැබීම. අනිත් එකට උඩට පක්ෂ ඉදිරිපත් වෙන්නේ ප්‍රතිපත්ති රාමුවක් යටතේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොන මොන පනත්වලටද කැමති වෙන්නේ. එහෙම නැත්නම් මොන වර්ගයේද උදාහරණයක් විදිහට අපි හිතමු දැන් වාහන ආනයනය කිරීමේ ප්‍රතිපත්ති. මෙතනදී සමහර විට එක පක්ෂයක් කියන්න පුළුවන් වාහන අලුතෙන් ගේනාපුවාම තවත් මේ ප්‍රශ්න වැඩි වෙනවා පෞද්ගලික වාහන ලංකාවේ මාර්ගවලට වැඩි. ඒ නිසා අපි 100ට 3000ක බද්දක් ගන්නවා කියලා. තවත් කණ්ඩායමක් කියන්න පුළුවන් නෑ අපි ගහන්නේ 100ට 150ක් විතරයි කියලා. ඒ විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් සහන ආධාර මේ විදිහටයි දෙන්නේ. එහෙම නැත්නම් මහා මාර්ග පද්ධතිය මෙහෙමයි හදන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, කෘෂිකර්ම ප්‍රතිපත්තිය, කර්මාන්ත ප්‍රතිපත්තිය එක එක සඳහා පක්ෂ ඒකට ඉදිරිපත් වෙනවා. මෙන්න මේ ප්‍රතිපත්ති රාමුව කියලා. එතකොට ජනසාව ඡන්දය දෙන්නේ අර පක්ෂේ පාදක කරපු අවස්ථාව මොන කාරණා සඳහාද ජනතාව කැමති. එතකොට ඒ පක්ෂ පිනී හිටිනවා තමුන් ඉදිරිපත් වෙන කාරණා සඳහා. ඒ අවස්ථාව ලබා දීමක් තමයි මේ පත්‍රිකාව දෙවෙනි පත්‍රිකාව යටතේ වඩාත්ම ගැළපෙන විදිහ. මේක සමස්ත මැතිවරණයේ ප්‍රතිඵලවලදී අපිට පාදක කරන්න පුළුවන් දැනට මේ යෝජනා කරන විදිහට දිස්ත්‍රික් පදනමින් ගන්නවා. එහෙම නැත්නම් සමහරට තව අඩියක් ඉස්සරහට ගිහිල්ලා ජාතික පදනමින් ගන්නවා නවසීලන්තේ වගේ. දැනට යන මොඩල් එක තමයි මේ නවසීලන්ත ආකෘතිය දිස්ත්‍රික් පදනමට අපි ගලපනවා සමානුපාතය. අනිත් පැත්තෙන් කේවල මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවා. මේ කේවල මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී ගැනීමටත් පක්ෂ නියෝජනයටත් එකම චන්ද්‍රපත්‍රිකාවක් පාවිච්චි කරුවාම තියෙන ගැටලුව තමයි ඇත්ත වශයෙන්ම අපි මන්ත්‍රීවරයෙකුට ඡන්දය දෙන්නේ ඇයි? මන්ත්‍රීවරයෙකුට ඡන්දය දෙන්නේ බොහෝ වෙලාවට මන්ත්‍රී අපිට සේවය කරයි කියන එක. අරයට නෙමෙයි මෙයාට පත්වීම දෙන්න. අර ව්‍යාපෘති අර ගමට නෙමෙයි මේ ගමට දෙන්න. එහෙම නැත්නම් අහවල් ටින්ඩරේ අහවලාට නෙමෙයි මෙයාට දෙන්න. ඔය කාරණේට තමයි අපිට මන්ත්‍රීවරු අවශ්‍ය වෙන්නේ. ඇත්ත වශයෙන්ම මන්ත්‍රීවරු අවශ්‍ය වෙන්නේ රටේ ජාතික ප්‍රතිපත්තිය තීරණය කිරීම සඳහා. අපි බැලුවොත් එහෙම උදාහරණයක් විදිහට අපේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයෝ අතීතයේ හිටපු බහුතරයක් තමුන්ගේ ආසනයට නෙවෙයි වැඩ කළේ, රටටම තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති පාදක කළේ. මේකට උදාහරණ වශයෙන් මම කියන්නේ මම කැපිටිනේ, නමුත් බැලුවහම අපිට තේරෙනවා ඇතැම් නායකයෝ ඇත්ත වශයෙන්ම අපේ පැරණි මේ තමුන්ගේ ආසනයට නෙවෙයි වැඩ කරේ, රටට. ඒගොල්ලන්ට මිනිස්සු ඡන්දය දුන්නේ තමුන්ගේ ආසනයට ළමයට රස්සාවක් ගන්න, අහවලාට මේ රස්සාව නොදෙන්න, එහෙම නැත්නම් අහවල් පාර හදා ගන්න නෙවෙයි, එහෙම නැත්නම් ව්‍යාපෘතියක් ගේන්න නෙවෙයි. ඒ වගේ පොදු කාරණා උනේ. මම හිතනවා මේ කාරණේ තමයි අපිට ඉඳලා වැදගත් වෙන්නේ. අපි ආකෘතිමය වශයෙන් බැලුවාම, ඔබතුමා කිය අපිට මොඩල් එක විදිහට බැලුවාම අපේ රටට ඉතාමත්ම ගැළපෙනවා. පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ මොකටද කියලා අපි මුලින්ම කතා කරපු කාරණේට ආපහු වෙනකොට මොන විදිහේ විවස්ථා සඳහාද, මොන විදිහේ මූල්‍ය ප්‍රතිපත්ති සඳහාද, මොන විදිහට අධීක්ෂණය පවත්වනවද, ජාත්‍යන්තර ගනුදෙනුවලදී විශේෂයෙන්ම සම්මුති සහ ගිවිසුම් පිළිබඳව කොයි ආකාරයේ කොන්දේසි වලට අපි ගන්නේ, මේව අපිට ජනතාවට ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේ කාරණා ජනතාවගේ තීන්දුව අවශ්‍යයි. මේ ප්‍රතිපත්ති රාමුව එක දේශපාලන පක්ෂයක් කියන්න පුළුවන් අපි මෙන්න මේ රාමුවටයි අපි කැමති වෙන්නේ. එහෙමත් නැත්නම් තව කට්ටියක් කියයි මේවට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට ජනතාව ඡන්දය දෙන්නේ පුජලින් තෝරන්න නෙවෙයි ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති රාමුවක්. නම් මේක තමයි ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක අරමුණ වෙන්නේ. මම හිතන හැටියට මේ කේවල මන්ත්‍රීවරුන් තේරීමේ යම් හොඳ ලක්ෂණ තියෙන විදිහට ඇත්ත. නමුත් මේ කාරණේ සඳහා ඉස්සෙල්ලා අපි ප්‍රශ්න අහපු වෙලාවේ මේ එතුමා ඇහුවනේ ඇයි මේ වැඩි කරන්නේ, වැඩි කරන්න අවශ්‍ය නැහැ නේද කියලා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ තියෙන තවත් වැදගත්කමක් තමයි අපිට 75 ලක්ෂයක ඡන්දදායකයෝ හිටියේ 1978 අවස්ථාව වෙනකොට, අද ඒක ඒ වගේ දෙගුණයක් වෙලා තියෙනවා, මේ 150ක ප්‍රමාණයක්. හැබැයි අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ, අපිට මේ 13 සංශෝධනයත් එක්ක ආපු පළාත් සභාව යටතේ ප්‍රාදේශීය කාර්යයන් සඳහා මන්ත්‍රීවරු තේරෙනවා පළාත් සභාව යටතේ. මට මතක හැටියට 453 දෙනෙක් ලංකාවෙන් තේරෙනවා. මීට අමතරව පළාත් පහන ආයතනවලත් මට මතක හැටියට 4050ක විතර වගේ සංඛ්‍යාවක් තේරෙනවා. ඊට අමතරව දැන් ඒක අලුත් සීමා නිර්ණයන් යටතේ 4500
පන්සිය පණහක් විතර දක්වා තව පන්සියකින් විතර වැඩි කරන්න යන මේ සියල්ලම ජනතාව මත වැටෙන කාර්යය. ප්‍රාදේශීය අවශ්‍යතා සඳහා කොට්ටාසයට මන්ත්‍රීතුමෙක් අවශ්‍යයි කියන කාරණය බාහිර දිය යුත්තේ කාටද? මේ ප්‍රාදේශීය ඒකකවට, ඒ කියන්නේ පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනයට. මේක පාර්ලිමේන්තු කාර්යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පත්වීම දෙන්නේ අරයටද මෙයාටද, ව්‍යාපෘතිය දෙන්නේ කාටද, ටෙන්ඩර් දෙන්නේ කාටද කියන කාරණේට නෙවෙයි මැදිහත් විය යුත්තේ, ජාතික ප්‍රතිපත්තියට. මං හිතන්නේ අපි පැතිකඩේ කල්පනාවට ගත යුතු දෙයක්, ජනතාව තීරණය කළ යුත්තේ. හොඳයි, අපි ඒකට විරාමයක් සඳහා යොමුවන්නේ. අපි කතා බහ කරමින් සිටින්නේ මේ නව මැතිවරණ ක්‍රමය සහ මේ දේශපාලන සංස්කෘතිය පිළිබඳවයි.